SL Viral TV. Mage mani kapsaravi vindavanna puluwanda mata me taram mata podi kala indan vechcha sidiyum kipa tibba ekena dikata dikata pauling vechcha peedana taadana peedana tibila thiyena kunu harpa walata baninna minissu mata balilla thiyenne kunu harpen man yanne na innamma ekatana dinna gana gana umba yanne na balla lassana mataka tana tana tibba handak numba hore rata kollan karang meka balan inna kene tika ne ithin bonus danne kunu harpa sindu gena na ehema nemei සින්දුවක කික් එකයි ස්නේහය එකයි බේස් එකයි බැලන්ස් කරන එකත් ඉකෝල යන සින්දුව එතනට සම්බන්ධ වෙන විදිහ ඇවිල්ලා ඔය සින්දුව ඇවිල්ලා අර මූණට කියන්න බැරි එවුන් Facebook වල share කරා. ඔබේ ව්‍යාපාරයට ගැලපෙන හරිම කස්ටමර් බේස් එක අපි අරන් දෙන්නම්. අදම කතා කරන්න 0744 772 99. මීඩියා සහ ඇඩ්වර්ටයිසින් පිළිබඳව වසර 12කට වඩා පළපුරුද්ද ඇති අපි නන් මීඩියා ෂවුට්. ආයෝවන් ඉතින් SL Viral TV YouTube channel එකට සාදරයෙන් හැමෝම පිළිගන්නවා. ඉතින් දන්නවා මොකද්ද ප්‍රෝග්‍රෑම් එක කියලා. ආටිස්ට් ලයින් මම ආටිස්ට් කෙනෙක්ව ලයින් කරා. ආටිස්ට් ලයින් නෙමෙයි නම. ඔව් ප්‍රෝග්‍රෑම් එක නම ආටිස්ට් ලයින්. හරිදී දිමිත්‍රි තමයි ඇවිල්ලා තින්නේ. දිමිත්‍රි මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල මේ ඇල්බම් එකක් කරනවා. මේකේ පළවෙනි ඒ ඇල්බම් කරන්න කියලා පටන් ගත්ත සෑහෙන ජීවිතේ දැන් මේ මියුසික් ලයිෆ් එකේ මේ තැන් තැන් වල ඇල්බම් කරනවා කියලා පටන් ගත්තා. සින්දුව දෙයක් කරද්දී අවුට් කරන්න හිතෙනවා. ඉවසීම නැහැ නේ මට පොඩ්ඩක් අවුට් කරන්න හිතෙනවා. සින්දුව දෙයක් ආවා නෑ මේ ඇල්බම් එක කරනවා ඉවසන් ඉන්නේ නැහැ. මේ පාර කොහොම හරි හිතාගත්ත කාගෙන ඇල්බම් එක ඉවර කරලා 10ම එක පාර අවුට් කරනවා කියලා ඉවසීම එහෙම තියෙනවා. දැන් පොඩ්ඩක් තියෙනවා. එකින් තමයි ඇල්බම් එකක් කරන්න. ඔව්. හරි ඉතින් ඇල්බම් එක සින්දු කීයක් විතර දෙනවා? මම ඇත්තටම හිතයිටි EP එකක් කරන්න කියලා සින්දු 4ක 5ක විතර. කොහොමද පහුගිය දවස් ටිකේ මේ පහුගිය දවස් ටිකේ අනේ මන්ද ඒ කියන්නේ සෑහෙන අයිඩියාස් ආවක අපු කාලයක්. ඉතින් අයියා සිනේන සැරේට මම සින්දු ස්කෙච් කර කර ගිහිල්ලා ඊට පස්සේ මම හිතුවා සින්දු පුළුවන් තරමක් කරලිවල ඒකෙන් හොඳම ටික තෝරගෙන දානවා කියලා. ඊට පස්සේ සින්දු කරලිවල ලාට පස්සේ ඉතින් ළඟින්ම ඉන්න කීප දෙනාට පෙන්නුවාම මේකේ මොනවද හොඳ කියලා. ඉතින් හැමෝම කිව්වා ඔක්කොම අවුලක් නෑ ආන්න පුළුවන් ගර්ල් එක තියෙනවා කියලා. ඒකින්ද ඉතින් කරපු ඔක්කොම ටික එලියට දාන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මුල් කාලේ කරපුවා වගේම මේ හෙඩ්ෆෝන් දාගෙන හෙඩ්සෙට් දා විතරක් දාගෙන අහන්න පුළුවන් සින්දුද? නෑ හෙඩ්සෙට් දාගෙන අහන්න ඕනේ. ඉතින් හෙඩ්සෙට් දාගෙන අහන්න පුළුවන් අවුලක් නෑ. ඒක අහන කෙනා තමයි ඒක අහන කෙනාට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් ඔය අනිත් කට්ටිය කියන සම්ප්‍රදාය අනිත් කට්ටිය බහුතරයක් කියන සම්ප්‍රදාය කඩලා නැහැ අතරම. සංස්කෘතිය කඩලා නැහැ. සංස්කෘතිය කියන්නේ නේ සංස්කෘතිය නෙමෙයි මොකක් හරි වෙන්නේ. ඔය කියන්නේ කුණු හarp දිනනවා කියලා නේ අහන්නේ. ඇත්තටම කුණු හarp නැහැ. කුණු හarp නැහැ. නැහැ කුණු හarp නැහැ. ආ පොරොන්දු වෙනවා. ඇල්බම් පොරොන්දු වෙන්නේ. පොරොන්දු වෙන්නේ. ඉතින් දිමිත්‍රි ආගේ ෆැමිලි එකේ විස්තර පොඩ්ඩක් කියන්නකෝ. ෆැමිලි එක කියන්නේ වාසගම රාජසිංහ. එතකොට මම ඉපදුනේ නුවර පේරාදෙණියේ. ආච්චිගේ පැත්ත නුවර සීයාගේ පැත්ත ගාල්ල. අපේ ෆැමිලි එක ඇත්තම කියනනම් 70 ගණන් 80 ගණන් වල සාමාන්‍ය හොඳ රිච් ෆැමිලි එකක්. අපේ සීයාගේ තමයි වුඩ්ලන්ඩ් අයිස්ක්‍රීම් කම්පැනි එක අපේ සීයාගේ. ඊට පස්සේ එතනින් ගත්තාම අපේ ආච්චි ඇවිල්ලා DSN නගර විද්‍යාලයේ ආදිගුරුවරියක්. එතකොට මගේ තාත්තයි බාප්පයි දෙන්නත් DSN නගර විද්‍යාලයේ ආදිගුරුවරු. සෝරි ආදිගුරුවරු නෙවෙයි ආදිශිෂ්‍යෝ. මමත් DSN නගර විද්‍යාලයේ ශිෂ්‍යෙක්. මට ළමයෙක් කිටියොත් එයාත් DSN නගර විද්‍යාලයේ වෙන්නවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට අම්මා ගෙදර මට මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි ටිකක් නාහේ නාහේ නැහැ දගකාරයා. මං වගේම තමයි. මාද කියන්නේ කි. ඔයා කියන්න කලින් මං කිව්වා ඒක. එතකොට පවුල ඉස්සරම තමයි. ඉතින් පවුල කියන්නේ මම ඇත්තම කියනවා නම් මම ඉපදුනාට පස්සේ අපේ මම ඉපදෙන කාලේ අපේ ආච්චි සීයා ඇත්තම වැඩ කර හිටියේ සෞදි අරාබිය වල ඇමරිකන් එම්බසි එකේ. මම ඉපදුනා කියන නිවුස් එක දැනගත්ත ගමන් අපේ ආච්චි එදාම ෆ්ලයිට් බුක් කරලා රස්සාවල් ඔක්කොම අතහැරලා දාලා ලංකාවට ඇවිල්ලා කියන්නේ අපේ ආච්චිට බාරදිර ආදරය වෙලා තියෙනවා. ඊට පස්සේ හැම පවුලෙම ඉතින් ඇත්තටම අපි කතා කරනකොට හැම පවුලෙම ආර්ථික ප්‍රශ්න නම්බන කාලෙන් කාලට. ඉතින් ඒක නිසා අපේ තාත්තරයන් මටයි අපේ ආච්චි රික්වෙස්ට් කරලා තිනවා ඔයාලා රට ගිහිල්ලා සල්ලි හොයන් එන්න කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ අපේ තාත්තා ඉංජිනේර කෙනෙක්, මට ඔටෝමොබයිල් ඉංජිනේර කෙනෙක්. ඉතින් තාත්තයි අම්මයි රට ගියා. එතකොට මට අවුරුදු 2යි. එතනින් ඉඳන් ආච්චි තමයි මාව බලාගත්තේ. ඉතින් මම ආයි අම්මයි තාත්තයි රට ඉඳන් එනකොට මට අවුරුදු 7යි. එතකොට මම අම්මටයි තාත්තටයි හුරු නැහැ. ඒක හින්දා අපේ අනිත් ගෙවල් තිබෙන නුවර ඉතින් අම්මයි තාත්තයි එක්ක මම නුවර ගියේ නැහැ. මාව නුවර ඉස්කෝලේකට දාන්න හදලා එහෙම කරන්නේ නැතුව මම නුවර ගියේ නැහැ. මම ආචිත් එක්කම ඉන්න ඕනේ කියලා
ආචිත් එකම තමයි ආචි ගතව හැදුනේ අවුරුදු 25ක් වෙනකම්ම. ඉතින් DS එකට ගියා ඉගෙන ගත්ත පුළුවන් තරම් ඊට පස්සේ එක ලෙවල් එකකට නිකන් සෑහෙනවා ඉගෙන ගත්ත ඊට පස්සේ බෞද්ධික ප්‍රශ්නෙින් ද පිස්සු කෙරියා. ඊට පස්සේ අධ්‍යාපනයේ ගත්තොත් එහෙම ඉතින් ඒක තැන් තැන් වලදී කඩන් වැටීම් සිද්ධ වෙලා තියෙනවා ලව් හුටපටින් ද එක එක දේවල් වලින් ද. නමුත් කොහොම හරි කඩන් වැටීම් තිබ්බට මම කොහොම හරි කියන්නේ මගේ පැෂන් එක ෆලෝ කරන්න අවශ්‍ය සියලුම දැනුම මම කොහොම හරි ලබා ගත්තා. කියන්නේ මියුසික් ගත්තත් මම මියුසික් ඉගෙන ගත්ත හදේරුව පස්සේ ඊට පස්සේ සවුන්ඩ් ඉන්ජිනියරින් මම හිට් ෆැක්ටරි රංගදසනායක රංගයියකින් ඉගෙන ගත්තා. සිටියන් ගිල්ඩ්ස් ක්වොලිෆිකේෂන් එක ගත්තා. ඊට පස්සේ මගේ සින්දු මාකට් කරගන්න සහ ඒ දේවල් වලට මම CIM කරා. CIM ක්වොලිෆිකේෂන් එක ගත්තා. ඊට පස්සේ කම්පැනි එකක් විදිහට හරි කවදාවත් බිස්නස් එකක් විදිහට මියුසික් බිස්නස් එක කරන්න ඕන නම් කොහොමද කරන්න කියන එක ඒ දේවල් දැනගෙන මම මැනේජ්මන්ට් කියන එක ඉගෙන ගත්තා. ඒක කිසිම දෙයක් අර පරදිනටම කරේ නැහැ. බට් කරන්න අවශ්‍ය දේට අවශ්‍ය මේ වපසරිය හදා ගන්න අවශ්‍ය සියලුම දැනුම මම ලබා ගත්තා ඉගෙනීමෙන්. ඔහොම තමයි ඉතින් පවුල සහ ඉගෙනීම කියන එක ආවේ මගේ. ඉතින් මම කියන්නකෝ මේ මියුසික් ෆීල්ඩ් එකට එන්න මොන කාලේ වගේද එන්නේ මේ මොකද හිතුනේ? මියුසික් ෆීල්ඩ් එකට මම යන්නේ 2007. ඒ ලෙවල් කරනක මම තමයි එන්නේ. කරපු අපි සින්දුවක් කරා සිතාතරමංගල කියලා. අපි ඉස්සර හිප් හොප් සීන් එක හිටියේ කට්ටිය එහෙම සීන් එක 2007 රැප් සීන් එක. ඔව් රැප් කියන්නේ ඒ කාලේ සිංහල රැප් කියලා දෙයක් තිබ්බේ නැහැ. ඒ කාලේ අපි සිංහලෙන් කෝරස් එක කියනවා. ඉතින් ඔක්කොම ඉංග්‍රීසි තමයි තිබ්බේ රැප්. ඒ කියන්නේ ඉරාජ් අරංගාපු මේ කල්ට් එක. ඉතින් එහෙම තමයි ඉන්ඩස්ට්‍රි එකට ආවේ. ඉතින් දැන් 2022 කියද 2නේ. ඔව් 22. අවුරුදු 10කට වඩා වැඩි ඉන්ඩස්ට්‍රි එකේ. හැබැයි මම ආටිස් කෙනෙක් විදිහට රෙකග්නයිස් වුණේ අතන 2015 මම කරපු සින්දුව ක්‍රැප් බයිලා නැත්නම් නටන නටන කියන සින්දුව. අතන මේක ඔය කියනවා ගුණහරප තියෙන සින්දුවක්. මම ගුණහරප වලට ආදරේ එකයි. මොකද මම සෑහෙන මේ ගුණහරප නැතිව කරා. නමුත් මිනිස්සු හඳුර ගත්තේ ගුණහරපයක් කියවට පස්සේ. ඒ කියන්නේ වා හොඳ කියන්නේ ගුණහරප නැති සින්දුව කරා කවුරුත් ආව පිළිගත්තේ නැහැ. ඒ කියන්නේ අපි දැන් මෙහෙමයි අපි හිටියේ වකවානුව ඇවිල්ලා මාස් මීඩියා සහ සෝෂල් මීඩියා දෙක මැද්දේ අපි හිටියේ. ඔව් ඒක අපිට දැන් ඒ දවස්වල මතකයි. අපි ඉන්ඩස්ට්‍රි එකට එනකම කාලේ අපිට තිබ්බා Skype තිබ්බා MSN Messenger තිබ්බා Facebook තිබ්බා YouTube කියන එක එහෙම ලොකු උඩ සීන් එකක් තිබුණා. YouTube කියන එක මිනිස්සු කරේ එයාලගේ නිකන් home videos දාන්න එහෙම use කරපු මේ සීන් එකක් තමයි තිබ්බේ. ඒ කාලේ music වල තිබ්බේ Vivo 45 Apple කියන ඒවා මේ ළඟදී මේ ලංකාවේ මිනිස්සු මේ ගත්තේ ළඟ. ඉතින් ඒ කාලේ ගොඩක් වෙලාවට අලුතෙන් සින්දුවක් වුණත් ආවහම අපි කමියුනිකේෂන් වලින් හරි නැත්නම් CD කඩ වලින් රයිට් කරගෙන ඇවිල්ලා CD දාගෙන ආපු කාලයක් ඒක 2006-07 කියන කාලේ. ඉතින් අපි මේ දෙකක් මැද්දේ හිර වෙච්ච සෙට් එකක් තමයි අත්‍තරම කියනවනම් අපිට දැන් වගේ ඉන්ෆර්මේෂන් නැහැ අත්‍තර මේ කාලේ. දැන් කියන්නේ අපි රේඩියෝ එකේ අහන සින්දු ටික තමයි දන්නේ. සහ අපි රේඩියෝ එකේ টপ චාට් එකේ යන සින්දු අහලා තමයි අපි හිතන්නේ මේව තමයි සින්දු කියන එක නේ. එහෙම තමයි টপ චාට් එක කියන්නේ. টপ චාට් එකේ දින සින්දු ආ මේව තමයි හොඳ සින්දු. හොඳම සින්දු ටික. ඉතින් එතකොට අපි try කරනවා දැන් ඉරාජ්ගේ සින්දු. අපි ඉරාජ්ගේ සින්දු මම අහුවා. මම ඉන්ෆ්ලුවන්ස් වුණා ඒ සින්දු වලින්. මොකද කාලයකට පස්සේ යා මාර ලොකු වෙනසක් කරා එක පාට වෙනසක් කරා. ඊට පස්සේ ඒත් එක්කම සෙන්ටිග්‍රේඩ්ස් ඊට පස්සේ 6 ලේන් බාතියන් බාතිය සන්තුෂ් මාදී 99 හැරි 98 හැරි අර කසකස්ථාන් මේ 98. ඔව්. ඉතින් යාර පොප් කල්චර් එක අරන් ආවා. ඉරාජ් හිප් හොප් ගෙනාවා. ඊට පස්සේ ඒක ෆලෝ කරගෙන ආවා අනිත් සෙට් එකම. ඒකෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා තමයි ඊට පස්සේ දෙවෙනි පරම්පරාව තමයි අපි. ඉතින් අපේ සෙට් එක තමයි මං හිතන්නේ දැන් අපි කට්ටිය තමයි දැන් ඉන්නේ සෙට් එක සීන් එකේ. ඔහොම තමයි ආවේ ඉන්ඩස්ට්‍රි එකට. ආවට පස්සේ මාර මේ ප්‍රශ්නයක් වෙන්න පටන් ගත්තා. මේ අපි සින්දු හදන්නේ රේඩියෝ වල ප්ලේ වෙන සින්දු බලාගෙන අහගෙන ඒ විදිහේ ඒවා තමයි හදන්නේ. නමුත් අපිට ඒක රේඩියෝ එකට දාගන්න විදිහක් නැහැ. මොකද එස්ටැබ්ලිෂ් ආටිස් කෙනෙක් නෙමෙයි නම් හරි අමාරු රේඩියෝ එකේ සින්දුව ප්ලේ කරන්න. සහ ඒ දවස්වල TikTok වත් කිසිම දෙයක් තිබ්බේ නැහැ. කියන්නේ මේ මිනිසුන්ට සින්දුවක් යවන්න ක්‍රමයක් හරි අමාරුයි. කියන්නේ ඒ දවස්වල මට මතකයි ඒ දවස්වල තිබ්බේ වෙබ්සයිට් කීපයක් තිබ්බේ music.lk elagiri.com. ඉතින් අපි ඇවිල්ලා ඒ වෙබ්සයිට් කරන මේ අයියලට වැඳගෙන මේ සින්දු දෙනවා නේද? අයිය දාන කවර් page එකට දාන්න ඕනද හොමම. ඉතින් download 1500 3000 තියෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් ඒ කාලේ අතට වෙනවා. මොකද ඒ වගේ කාලයක තමයි අපි ආවේ. ඇවිල්ලා දැන් ඔන්න පොඩ digital age එකට ඔන්න අපි දැන් මාරු වෙනවා. මාරු වෙන කාලේ තමයි يعني ඒ මාරු වෙන කාලේ හරියටම ආවේ මට මතකයි 2011-2015 අතර කාලේ අපි ගොඩක් ඩිජිටල් පැත්තට මාරු වුණා. මියුසිෂියන්ස්ලා يعني
ඊට පස්සේ තමයි අපි හරියටම අඳුරගත්තේ මොකද්ද මේ සීන් එක කියන එක. මාස් මීඩියා වල මොකද්ද සීන් එක වැඩිපුර ක්‍රවුඩ් එකක් ඉන්න එකට තමයි මාස් මීඩියා ඩිලිවර් කරන්නේ. ඒකට සෝෂල් මීඩියා කෙනෙක් යූස් කරන්න ඕනේ. අපේ ටැලන්ට් එක අපි එස්ටැබ්ලිෂ් කරන්න ඒකට අපිට වෙනම ක්‍රවුඩ් එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේ ඒ ඔක්කොම අපිට ඇත්තටම හැමදේම මුලින් ඉඳන් ඉගෙනගෙන එන්න ඕන. ඇත්තටම මේ සින්දුවක් කියන එක අහද්දි ලේසි අහන් ඉන්න ලස්සනයි නම් ලස්සනයි නැත් කැතයි නම් කැතයි. ඒත් සින්දුවක් කරන්න මිනිහෙක් කොච්චර මහන්සි වෙනද කියන එක දැන් මේක ඇත්ත. සින්දුවක් කියන්නේ ඒ කියන්නේ දැන් සින්දුවක් ලියන්න ඕන. ලියන්න සාහිත්‍යය හරි සිංහල දැනන් ඉන්න ඕන. රයිමින් දැනන් ඉන්න ඕනේ මොන හරි එලිසමේ හරි සදස්සාකෘති නිසදස්සාකෘති ඒ කියන්නේ සිංහල දැනන් ඉන්න ඕනේ ඔක්කොටම සිංහල සින්දුවල් ලියන්න. අනේ ඊට පස්සේ එහෙම සින්දුව ඒ සින්දුව ලිව්වට පස්සේ ඒ සින්දුවේ වචන වලට මේ එලිසමේ විතරක් තිබිලා මදි ඒ සින්දුව කියවද්දි ෆීල් එක තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ස්ටෝරි ටෙලින් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆීල් එක දෙන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ටෙක්නිකලි හරි වෙන්න ඕනේ. අපි ජෙනරේට් කරන්න හදන ෆීලින් එක තියෙන්නත් ඕනේ. ලිරික්ස් ලියද්දි. එතකොට ඒකට ගැළපෙන මියුසික් එකත් ඒ විදිහමයි. ටෙක්නිකලි හරි වෙන්න ඕනේ. ඒ ෆීලින් එක තියෙන්නත් ඕනේ. එතකොට සින්දුව කියද්දි පිච් එකේ තියෙන්නත් ඕනේ. ඒ ෆීලින් එක දෙන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. එතකොට ඒ පරාසයන් තුන මම විතරක් ඉගෙන ගන්නවා නම් මිනිස්සේ අනිවාර්යෙන් මම හිතන විදිහට හරියට මාස්ටර් කරනවා නම් අවුරුදු 15ක් 20ක් වගේ කාලයක් ඇත්තටම යනවා මිනිස්සෙට ඒ කියන්නේ ඔය මොකද හරියට ගත්තොත් එලිප්ස් ඉන්ඩස්ට්‍රි එකේ එක්කෙනෙක් එක වැඩ ඉන්න කරන්නේ ඔව් නේද දැන් ඔය මාස් මාකට් එකේ සින්දු බැලුවොත් එහෙම ලිරික්ස් එක්කෙනයි මියුසික් එක්කෙනයි ඒ කියන්නේ එයාලා ටීම් එක හදාගෙන ගාන කෙමිස්ට්‍රි එක සෙට් වෙන දැන් මගේ සීන් එක උනේ අපේ සීන් එක උනේ අපි අර තනියම ගේ අස්සර වෙලා කාමරේට වෙලා මියුසික් හදපු නිසා අපි අර එළිය පහලින් සෙට් උනේ නැහැ ඉතින් ඒකින්ද මම හදන මියුසික් ගොඩක් වෙලාවට රේඩියෝ ගැනීමට වඩා වෙනස්. මට කවදාවත් රේඩියෝ ගැනීම විදිහ සින්දු හදන්න උමනක් තිබෙත් නැහැ. ඉතින් මම හදන මියුසික් වලට දැන් ඒ දවස්වල මට මතකයි මම ගොඩක් ලිරික්ස් ලියන කට්ටියට කතා කරා අපේ කවුද ගලේ අයියා. ඊට පස්සේ දුකා අයියා. එයාලට කතා කරා. එයාලා ලියනවා. මොකද එයාලා ක්‍රියේටිව්. ඒ කියන්නේ එයාලට එනේ බෝල්ඩ් ගන්න ගන්නවා. සමහර වෙලාවට සාමාන්‍ය වෙයි මාස් එකේ හිට් වෙච්ච ගොඩක් ලිරිසිස්ට්ලාට අපි බීට් එක හොට් පස්සේ එයාලට ඒක සෙට් වෙන්නේ එයාලට හිතා ගන්න බෑ ඒක. එහෙම වුණාට පස්සේ මට සිද්ධ වුණා මම හදන මියුසික් වලට මන්ටම ලියන්න. මම හදන මියුසික් වලට මටම ලියන්න වුණා. ඉතින් ඊට පස්සේ මම ලියන ඒවා මටම කියන්නත් වුණා. මටම ඩෙලිවරි එක දෙන්න කවුරුත් නැහැ සම ගොඩක් වෙලාවට. එහෙම වුණා. ඊට පස්සේ රැප් එකක් මටම කරගන්න වුණා. ඒ ඔක්කොමත් හරි ගිහමකෝ. දැන් මේ ඔඩියෝ එක අවුට් කරන්නේ කොහොමද? දැන් YouTube දානවනේ ඒකට වීඩියෝ එකක් තියෙන්නත් ඕන. එතකොට කොහොමද මේ වීඩියෝ එක දාන්නේ? ඒ දවස්වල මුල්ම කාලේ මට මතකයි මම පළවෙනියට දාපු සින්දුව YouTube එකට දාපු සින්දුවට views තිබ්බේ 48යි. ඒකට මම මගේ සින්දුව පට්ට ක්වොලිටි. හරියටම ඉවර කළා වීඩියෝ ගැන දැනුමක් නැහැ ඊට පස්සේ. මම මගේ මේ පරණ ෆොටෝ වගේක් මූවී මේකේකට දාලා ওই සින්දුව දාලා එහෙම නම එහෙම දාලා ඉතින් අපි බලාගෙන සින්දුව දුවයි කියලා සින්දුව දුවන්නේ නැහැ. එහෙම එහෙම හරි අමාරුවෙන් ආවේ ඉතින් ඇත්තම කියනවා දැන් ඒ කියන්නේ හැමදේම තනියෙන් ඉගෙනගෙන එන්න වෙච්ච කාලයක් තමයි. ඉතින් දිමිත්‍රි මේ ෆැමිලි එකෙන් කොහොමද මියුසික් වලට එද්දි වා මියුසික් කරන්න පටන් ගත්තේ? වා කරපු ස්ටයිල් එකත් එක්ක කොහොමද සපෝට් එක බැන්නද නැත්නම් කොහොමද ප්‍රතිචාර? මම මියුසික් කියන එක කරන්න පටන් ගත්තේ කියන එක මට හිතාගන්න බෑ මම ඒකට යොමු වුණේ කොහොමද කියන්නේ මොකද ඕ ලෙවල් වල මට C2යි තිබ්බේ. අනිත් ඒවාට AB තිබ්බේ. ඒ C තිබ්බේ ඒවයි එකක් තමයි මියුසික් කියන්නේ. ඉතින් මම මියුසිෂියන් කෙනෙක් වෙන්න හිතන් හිටපු කෙනෙක් නෙමෙයි ඉංජිනේර කෙනෙක් වෙන්න හිතන් හිටිය කෙනෙක්. මුලින්ම ආරච්ච ගෑනු ළමයා බයෝ ගන්න හින්දා මම ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගත්තා. අන්තිමට මම එහෙමනම් මම මියුසිෂියන් කෙනෙක් වුණේ. ඉතින් ගෙදරින් මියුසික් කරද්දි මට මතකයි මම ඉස්සර කම්පියුටර් එකේ සින්දු හදාගෙන ඉන්නකොට අපේ ආච්චිලා දොරට පයින් ගහලා දොර අරින්නේ මේ බයිනවා. ඒ කියන්නේ එයාලට කම්පියුටර් ඒ පැත්ත ගැන ලොකු දැනුමක් තිබෙන්නේ නැහැ. අත්‍තරම එයාලා කිව්වත් වගේ අපේ ආච්චි DS එකේ අධිගුරුවරයෙක්. ඉතින් එයාලා දන්න ක්‍රමයක් තියෙනනේ ජීවිතේ අරන් යන්න ඕන. ඉස්කෝලේ ගියා, ඊට පස්සේ යුනිවර්සිටි ගියා, යුනිවර්සිටි එකෙන් ජොබ් එකක් ගත්තා. ඒ කියන්නේ එයාලගේ විදිහක් තියෙනවා, එයාලගේ චේන් එකක් තියෙනවා. එතනින් පිට එයාලගේ කවුරු හරි කෙනෙක් කරද්දි එයාලට ඒක තේරෙන්නේ නැති නිසා එයාලා බයයි. ඒ කියන්නේ අපි ඇනගනී කියලා බයක් තියෙනවා. ඉතින් සහ අපේ ආච්චි ගුරුවරයෙක් හින්දා එයා කවුරු කියලා දෙයක් අහන කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඒ වගේ එතකොට පොඩි පොඩි මානසික ප්‍රශ්න මට ආවා. ඒ කියන්නේ ගොඩක් ජීවිතේ සංවේදී තැන්වල තමයි මම සංගීත කියන දෙයට ලඟුනේ නැඹුරු වුණේ. එහෙම තමයි මම සංගීතයට ආවේ. එහෙම නැතුව ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මම මියුසික් කරන්නේ මියුසික් කරේ සංගීත රසින් හින්දා නෙමෙයි. මම මියුසික් කරේ මට එපා වෙච්ච නැති එකම දේ මියුසික්. අමුතු උත්තරයක් ඒක. හරි, එතකොට මේ 2015 වගේ
බය හිතුනේ නැද්ද මේ වගේ සින්දුවක් දැම්මොත් මට මොනවා වගේ දෙයක් වෙයිද මගේ මියුසික් තමන්ගේ අනාගතේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තමන්ට යන්න බැරි වේද තමන් බ්ලොක් වේද එහෙම මොකුත් වට රිස්ක් එකක් දැනුනේ නැද්ද බයක් හිතෙන්න ඕනේ නැහැ කියලා මම හිතුවා මොකද ඒක දැන් ඇත්තටම දැන් සෝෂල් මීඩියා ඇත්තටම සෝෂල් මීඩියා නෙමෙයි දැන් සෑහෙන රෙස්ට්‍රික්ෂන්ස් ඉන්නවා නමුත් ඉස්සර අපි ආපු ආලේ සෝෂල් මීඩියා කියන්නේ සෝෂල් මීඩියා හරිනේ ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ ඒක තියෙනවා මේ ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා ඒක ඇතුලේ සෑහෙන අපසරියක් තිබ්බා ඕන කෙනෙක්ට මේක කරන්න ඉතින් ඕකේ පැති කීපයක් තියෙනවා ලිප්ස් ඒ කියන්නේ මම සින්දු දැම්ම ඒ කාලෙත් දැම්ම සින්දු සින්දු මුලින්ම සින්දු දානකොට 100යි views 100යි 200යි 100යි 200 වෙලා 500 වුණා 1000 3000 වුණා 3000 10000 වුණා 20000 වුණා 40000 දැන් ඊට පස්සේ දැන් ඒ කාලෙ වෙද්දි සින්දුවක් දැම්මොත් views 40000 කින් යනවා ෂේප් අවුලක් නැහැ ඔහොම ඉන්න කාලේ තමයි ඉතින් ඒ දවස්වල සින්දු ලංකාවේ සින්දු ප්‍රොමෝට් කරන මාධ්‍ය වෙලා Facebook pages සින්දු account කරවා Facebook pages ටිකට දුන්නා සින්සිංගාල මේ link එක ගහුවා boost එක ගහුවා සින්දු hit දැන් ඇත්තටම එහෙම කරන්න මට ඒ කාලේ ඇත්තටම සල්ලි තිබ්බේ නැහැ මොකද 2015 කාලේ මම තනියෙන් හිටියේ පවුලෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා මම තනියෙන් පටන්ගෙන තිබ්බේ මගේ ජීවිතේ ඒ කාලේ සින්දුවක් කරාම ඒ කියන්නේ ඒ කාලේ මම ඒ කාලේ ඉඳන් මම try කරපු දේ මට සින්දු ප්‍රොමෝට් කරන්න සල්ලි නැහැ මම try කරේ සින්දුවම කොහොමද දුවන්නේ තනියෙන් සින්දුවෙන් කොහොමද සින්දුවක් දුවන්නේ කියන එක මම එක එක විදිහට try කරා එක එක ඔය කියන්නේ මට මතකයි ඒ කියන්නේ 2007 පටන් ගත්ත එක 2007 ඉඳන් 2018 දැන් අදටත් මම සමහරලා ටියුටෝරියල්ස් බලනවා 2007 ඉඳන් 2018 වෙනකන් කාලේ ඔය කියන්නේ මම හරියට නිදාගත්ත දවසක් නැහැ එක්ක dancing practices එහෙම නැත්තම් මම ටියුටෝරියල්ස් බලනවා ඉගෙන ගන්න. ඒ කියන්නේ කොච්චර ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්න එක apply කරලා ඊළඟ දවසේ මොකක් හරි එකක් හදද්දි තව මොකක් හරි අවුලක් අහුවෙනවා. ආ. වට දෙන්නද? අවුරුදු ගාණක් self study කරා මාර විදිහට. ඒ කියන්නේ music කියන දේ ඉලිප්ස් අපිට degree එකක් කරා පමණින් හෝ sound engineering කරලා certificate එකක් ගත්ත පමණින් අපිට ඒක කරන්න බෑ. ඒ කියන්නේ ඒ music කියන දේත් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න ඕන දෙයක් මම දකින විදිහට. මම දැන් මේක බලන් ඉන්න කෙනෙක්ට කියන්නේ ඉතින් බොනක් දැන්නේ මොකුණු හරුක සින්දු කියන්නේ නෑ එහෙම නෙමෙයි සින්දුවක කික් එකයි ස්නේහය එකයි බේස් එකයි බැලන්ස් කරන එකත් ඒක ලොකු මූලධර්මත් එක්ක යන වැඩක් ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක මේක ෆ්‍රීකවන්සිස් තියෙනවා නේද ඒක එක වොලියුම් පරාසවල් තියෙනවා ඒ වගේ වයිබ් එක කියන එක හදන්න ඕනේ ඉතින් ඒක ගැඹුරු සබ්ජෙක්ට් එකක් කියන්නේ දැන් ඔය ඒ හැම දෙයකටම දාන අයිසින් එක තමයි ඔය දෙන ආතල් එක හරි මොකක් හරි දෙන කුණුහරු පරි මොකක් හරි ඉතින් යටින් සෑහෙන මූල මේ සෑහෙන ගැඹුරක් තියෙනවා ඉතින් ඒක දන්න මිනිස්සු දන්නවා ඉතින් කොහොම තමයි නේ එතකොට දිමිත්‍රි මේ දැනට සින්දු කීයක් විතර කරලා තියෙනවද සින්දු YouTube එකේ නම් මම හිතන්නේ දැනට සින්දු 85ක් වගේ තමයි තියෙන්නේ ඊට වඩා මම කරලා තියෙනවා සෑහෙන මම හිතන්නේ මම සින්දු 150ක් විතර කරලා ඇති ඒක අනිත් අයට කරපු ඒවා තියෙනවා ඊට පස්සේ ඇත්තම කියනවා මම වෘත්ති විදියට කරේ සින්දු නෙමෙයි වෘත්ති විදියට මම කරෙත් සංගීත නිර්මාණය මතනේ නමුත් මම කම්පෝසින් කරේ ටීවී කමර්ෂල්ස් වලට බ්‍රෑන්ඩින් වලට මම කරේ සොනික් බ්‍රෑන්ඩින් කරේ කමර්ෂල්ස් වලට නම් මේ වෙනකොට සංගීතයෙන් දායකත්වයේ ලබා දෙන්න මම කමර්ෂල් 2000 කට දෙන්න ප්‍රමාණයක් මම කරා 2000 එතකොට මේ ඔයා කරපු සින්දු නම් කැමතිම සින්දු මොකක්ද එන්න දින එකක් මොකක්ද කැමති නැද්ද නම කියන්නේ සින්දු කොටක් කියන්න පුළුවන් සින්දු නම ලාවා ලාව පොඩ සිංකල වෙනවා සින්දුවේ මට මේ ලිරික්ස් අමතක වෙන ප්‍රශ්නයක් තියෙනවා මොකද මම සෑහෙන ලියන හින්දා බලාගෙන කියන්න හරි තරුවක් වෙන්න නික්කම් බැ ගන්න ඕනේ ගිනි ආලෝකේ මන් දෙන්නම් හදක් වෙන්න දිලි පිච්චිච්ච පැරිච්ච ලව එක පැහිච්ච මම විඳලා නැ සීතල පිනි හින දකින්න අසයි මං එදින්ද දුරයි මට රැගෙන ලෝබයි මොහොතක් නැ නී වෙන්න මන් නිවුනොත් මට හඳට තෙටක් නෑමයි මං යන්නේ නැ ඉන්නම එක තැන දින ගැන උඹ යන්නේ නැ බල්ල ලස්සන මතක තැන තිබ හඳක් නුඹ හොරේ රට කොලං කරන් ඒ දවසක් ඒවි හමු වෙන්න මොහොතක් වේවි මං එදට විශ්වෙම අතර දමල උඹවත් එක්ක යාවි එන්න තියෙන සින්දුව නේ අපි බලමු ඉතින් දිමිත්‍රිගේ YouTube channel එකෙන් සින්දුව රිලීස් වුණාම බලමු සින්දුව එකක් නෙමෙයි දැන් ලොට් එක පිටින් එන්නේ 10ක් එනවා 10ක් ඇල්බම් එකත් එක්ක එන සින්දුව මේක මේ සින්දුව නම ලාවා මේ ළඟදි ඉඳලා මම දැක්ක ඔයා ගොඩක් කට්ටියක් එක්ක එකතු වෙලා මේ කොලබරේට් කරලා සින්දු කරනවා කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක වාට කොහොමද වාට දැනෙන්නේ ඒක ඒක පට්ට පට්ට ඇයි මේ හැමදේම අවුරුදු ගානක් තිස්සේ ලිප්ස් එකනේ අවුරුදු ගානක් ඔය කියන්නේ දැන් කමර්ෂල් මම කියන්නේ කමර්ෂල් සාදන දැන් මම
කමර්ෂල් සතන ස්ටුඩියෝ එකකට ගත්තත් ඔයගනේ උදේ 10ට ඕක ඇතුළට කියලා දොරවහ ගත්තාම රෑ වෙනව දන්නේ නැහැ එළි වෙනව දන්නේ නැහැ සමහර දවසවලට නැගිටලා එළියට යන්න හදනකොට මේ ඇඳිලි නීතියක් දාලා අපි දන්නේ ඒ වගේ අර අඳුරු කාමරයක් ඇතුළේ තමයි මගේ ජීවිතේ අවුරුදු වැඩි ගාණක් ගෙවුනේ නමුත් මම ඒක ඇත්තටම එන්ජොයි කරා මොකද ඒක සල්ලි හොයන්නවත් එහෙම නැත්තම් වෙන කිසිම දෙයකට නෙමෙයි ඒක මගේ ආත්ම තෘප්තිය සහ ඒ කියන්නේ මම මොකක් හරි දැනුමක් ලබා ගන්න තමයි මම ඒක වැය කරේ ඉතින් මම හරිම ආස දෙයක් ඒ කියන්නේ මම දැනුමක් එකතු කරගන්න එක මම හරි ආස දෙයක් කතාවක් තියෙනනේ මේ හොඳම නොලෙජ් එක self knowledge එක කියලා ඒ කියන්නේ අපි විසින්ම තේරුම් ගන්න අවබෝධ කරගන්න knowledge එක ඉතින් ඒ අවුරුදු ගානක් අඳුරු ගාමරයක් අස්සේ මේ ස්පීකර් දෙයක් කරලාගෙන තියාගෙන ඉඳලා ඉතින් එළියට බහලා කට්ටියත් එක්ක වැඩ කරද්දී ඇත්තටම මේ ඒකෙත් තියෙන සෑහෙන්න අපිට ගන්න දේවල් ඒ කියන්නේ ඉතින් ඒක පට්ට කම්මලි නෑ ඇත්තටම මේ කට්ටියත් එක්ක වැඩ කරනකොට අනිත් එක අර හරි ඉක්මන් මොකද දැන් මම එක් පළවෙනි අඩිය දිනකොට දෙවෙනි අඩිය තියාගන්න මට සමහරවිට බැරි අවස්ථා තියෙනවා සින්දුවක් හදද්දී එතකොට අනිත් කෙනා දෙවෙනි අඩිය තියෙනවා ඒ කියන්නේ හරි ඉක්මන් ඔය ප්‍රොසෙස් එක හරි ඉක්මන් සහ මේ හරි ලස්සනයි ඒක විවිධත්වය තියෙනවා හැමෝගෙම ඒක මාරාතල් එතකොට දිමිත්‍රි මට කියන්නකො මේ වා කැමති ඉදිරියට වැඩ නොකරපො ඉදිරියට වැඩ කරන්න කැමති මාටිස් කවුද මම රන්දි රාජ්‍යත් එක වැඩ කරන්න කැමති ඇත්තට කතා කරගෙන ඉන්න දැන් කරන්න කියලා අපි ඕස්ට්‍රේලියා ගියා ටුවර් එකක් ඉතින් මට ගොඩක් හිතවත් වුණා රන්දි රාජ්‍ය අශාන්තියක්වත් එහෙමයි මම රන්දි රාජ්‍ය අශාන්තියක් එක්ක මට ආසයි වැඩක් කරා හරි එතකොට මියුසික් ෆීල්ඩ් එකේ ඔයා කරපු ට්‍රැක්ස් වලින් වා අකමැතිම සින්දු ඔයා කරපු මම කරපු සින්දු මම අකමැති මේක මාර ප්‍රශ්නයක් මං ඒක මම කරා ඉකෝල යනවා කියලා ඒකට මිනිස්සු මාර කැමතියි ඇත්තට මොකද ඒක තමන් ගොඩක් මිනිස්සුන්ට අනිත් කෙනාට මූණට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඒක ඒ කියන්නේ දැන් ලංකාවේ මම දන්නේ නැහැ ලංකාවේද පිටරටවලද මොකද්ද කියන මම දන්නේ නැහැ මේ මූණට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා හැමෝම මේ යනකම් ඉඳලා තමයි කියන්නේ යනකම් ඉඳලා මේ කුඩු ගානගෙන කරන්නේ දැන් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති දේ මිනිස්සෙට වැරද්දක් තියෙද්දි ඒ මිනිහගේ වැරද්ද මිනිහගේ මූණට කිව්වහම ඒ මිනිහගේ අපේ දින යාළුකම නැති වෙයි සමහර විට මොකද ඒ මිනිහට එච්චරටම මාන්නකින් ලොකුකමකින් ඉන්න කෙනා ඒ මිනිහා අපි ඒ මිනිහට මූණට වැරද්දක් කිව්වොත් ඒ මිනිහා අපේ යාළුකම නැති කරයි නමුත් කවදාද ඒ මිනිහා ඒ සම්බන්ධයෙන් ඇනගත්ත දවසකට ඉන්නේ අපිව මතක් වෙනවනේ ආ මූ කිව්ව එක හරි කියලා දැන් අපේ කට්ටියගේ සීන් එක තියෙන්නේ මූණට කියන්නේ යාළුකම නැති කරගන්න කැමතිත් නැහැ හැබැයි කුහක තියෙන කුහකකමට අනිත් උන් එක්ක වැරදි කියනවා දැන් ඔය ඉකෝල යන සින්දුව එතනට සම්බන්ධ වෙන විදිහ ඇවිල්ලා ඔය සින්දුව ඇවිල්ලා අර මූණට කියන්න බැරි එවුන් Facebook වල ෂෙයා කරා ඔබ අර ඉඳපන්කෝ දෙන්න අරුවට වදින්න මම ෂෙයා කරන මූට වදින්න දැන් ඒක ඒ විදිහට කියපු සින්දුවක් ඉතින් අත්‍තරම කියනවා නම් ඒකට මිනිස්සු මාර කැමති ගොඩක් මිනිස්සු කියන එයාලගේ හැමෝගෙම ජීවිතේ තිබ්බ අත්දැකීම කියන එකක් ආදරේ ලව් කරපු කෙල්ල බූට් තියලා නේක සහ යාළුවෝ කෙලවපු එක ඒක හැමෝටම වෙන දෙයක් නේ ඒක නිලිය මම ඒ සින්දු දැන් අහද්දි නිකන් මට මංගෙට පොඩි අවුලක් එනවා යකෝ මම කිව්වද මෙහෙම ඇත්තටම ඒ කියන්නේ මම කල්පනා කරා යකෝ මම කොච්චර සමාජය ගැන අමුතු පර්ස්පෙක්ටිව් එකකින් බලලා තියෙනවා සහ මම කොච්චර තරහා ගින්දද ඇරියස් එකේ ඉඳලා මම කල්පනා කරා ඇයි මං එච්චර ඇරියස් එකේ ඉඳලා තියෙන්නේ يعني මට පොඩි කාලේ ඉඳන් වෙච්ච සිදුවීම් කීප තිබ්බා يعني දිගට පවුලෙන් වෙච්ච පීඩන තිබිලා තියෙනවා සහ යාළුවන්ගෙන් ඒ කියන්නේ මම ওই සින්දුවේ ලියලා තින්නේ ඇත්තටම මගේ ජීවිතේ මට වෙච්ච දේවල් ටිකම තමයි අහන්න ඊළඟට ඒ ප්‍රශ්න ඕ ඒක නම් ගම් දැම්ම නැතුව ලිව්වහම ඉතින් අර බලන් ගියාම මේ ලංකාව හැම එකකටම වෙලා දෙන්නේ ඒක එහෙම බැලුවහම ඉතින් ඒක ප්‍රශ්න නෙමෙයි හැමෝටම මේ වගේ ප්‍රශ්න නෙමෙයි මට නමුත් ඒක මම අර ඒක භාවිතා කරපු වචන සහ ඒ ඩෙලිවරි එකත් එක්ක මට නිකන් හිතනවා මම හරි ඒ කියන්නේ මට නිකන් එකනේ ඒ සින්දු මම අහද්දි මං කන්නඩියෙ මූණ බලද්දි ඉන්න මම නෙමෙයි කියලා හිතනවා ඒ සින්දු ඉන්නේ දැන් ওই ප්‍රශ්නේ හැමදෙනම වෙලා තියෙනවා මං මුලින්ම මේ රේඩියෝ චැනල් එකට ගියාමත් මේ කට්ටියමයි හදනවා කට්ටිය කියනවා අපි හිතන් හිටියු දිමිත්‍රි නෙවෙයිවා මං කොහොම දිමිත්‍රි කෙනෙක්ද වල හිතන්නේ කොට මහත් කළු බඩ තියෙන බුලත්තිට කන මං ඔක්කොම හරි බුලත්තිට කනවා මම මේ කොට මහත කළු එක මන් දන්නේ නැහැ කියලා ඉතින් අර මිනිස්සු ඉමේජ් එකක් මවාගෙන හිටියේ සින්දු වලින් මේ මූ මෙහෙම එකෙක් රූපේ මවාගෙන හිටියා ඉතින් සමාවෙන්න මේ මම එහෙම නෙමෙයි ඔයාලා ඉඳන් හිටපු එක වැරදි කියලා දැන් ඇත්තටම බලන්න පේනවා ඇති මම සුදු වී ටිකක්
දැන් මුලත් ඉඳ ගන්නෙත් නෑ ඉතින් එහෙම එහෙම පොඩි සීන් ඇති ඉන්නේ self image එක සහ project image එක අතර තියෙන පරස්පරතාවය නිසා මට පොඩි ඒ කියන්නේ මට පොඩ්ඩක් ගැළපෙන්නේ නැති set එක නැති වෙදී මට පොඩ්ඩක් අවුල් වෙනවා ඉතින් අර ඒ සින්දු වල මට එහෙම පොඩි අවුලක් තිබ්බා කුණු හර්ප වලට මම අකමැත්තක් නැහැ මොකද ඇත්තටම කියනවා නම් කුණු හර්ප වලට බනින්න මිනිස්සුත් මට බනලා තියෙන්නේ කුණු හර්පෙන්මයි ඔව් කුණු හර්ප සින්දු කියන කේලා ඌ කියන්නේ කුණු හර්ප ඉතින් මම මේ තුන් දිහා බලන් ඉන්නවා මූට තේරෙන්නේ නැද්ද මූ කියන්නේ කුණු හර්ප කියලා කුණු හර්පනේ සම්බන්ධ නෙමෙයි මම හැමදේම කන්සර්න් කරේ ඩිලිවරි එක සම්බන්ධයෙන් මොකද මම හැමතැනම කියන කතාවක් තමයි දැන් මම ඔයාට ෆිට් එකට කුණු හර්පයක් කියලා මෙහෙම පිටර තට්ටු කරාම ඔයාට දැනෙන ෆීලින් එක වෙනස් හැබැයි මම ඔයාට පොල්ලක් අරගෙන මෙහෙම කරා කියලා කුණු හර්පයක් කියත් ෆීලින් එක වෙනස් ඒක එතකොට ලැන්ග්වේජ් එක තියෙන්නේ අකුරවත් වචනේවත් නෙමෙයි ලැන්ග්වේජ් එක තියෙන්නේ ෆීලින් එක කිසිම හැඟීමක් නැතුව දැන් ඔයා හිතන්න පොඩි ළමෙක් කිසිම තේරුමක් දන්නේ නැහැ හැඟීමක් දන්නේ නැතුව කුණු හර්පයක් කිව්වා කියලා එහෙම කිව්වා කියලා ඒ ළමයාගේ හිත අපිරිසිදු වෙන්නේ නැහැ නේ ඒ ළමයාට වචනයක් විතරයි හැමදේම දින්ට අපේ හිතේනේ ඇතුළේනේ තියෙන්නේ නේද ඉතින් අපේ ඇතුලේ කොච්චර කුණු තියනවද කියන එක අනුව තමයි අපිට මොන හරි දෙයක් ජරාවට පේන්නේ නේද ඉතින් ඒ වගේ තමයි මම දකින ඉතින් ඒ අපි මොන දේ කිව්වත් අපේ ෆීලින් එක ඒ වචනෙට එකතු කරාම එන මූඩ් එක අරින්න ගැටෙන මූඩ් එක අනුව තමයි ඒක තියෙන නිසා දැන් ඔය ඒ සින්දුවේ මම අකමැති හේතුව ඒක තමයි يعني කොච්චර මම ඩිස්කස්ඩ් ෆීලින් එකකින්ද ඒක කියලා තියෙන්නේ ඒ ෆීලින් එක මම ආස නැහැ මොකද මම සෑහෙන්න පිරිහිලා තිබිලා තියෙන කාලයක් කියලා මට හිතෙන ඒ කාලේ يعني කුණු හරපෙකින් කිව් හින්දා නෙමෙයි ඒ කුණු හරපෙට මම දීලා තියෙන ෆීලින් ඒ ඒ කුණු රහට මිනිස්සු මාරාසයි මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන ඇරියස් එකක් තමයි ඔයා ඔව් ඒ කියන්නේ අපි හැමෝගෙම තියෙන ඇරියස් එක කාටවත් එක කෙලින් කියා එක්කෝ එක එයාලට ලියා ගන්න තේරෙන්නේ නැහැ එහෙම නැත්නම් කියා ගන්න තේරෙන්නේ නැහැ මොකක් හරි ඒ කියන්නේ ඒක ගානට මියුසික් උයි ඔක්කොම එකතු කරලා හරි ෆීලින් එක නේද දෙන්න බැරි කම තිබිලා තියෙන මිනිස්සුන්ට එක්කෝ එයාලා එයාලගේ එයාලට කාට හරි බයින්න ඕනේ කියලා එයාලා බයින්න තු හිතේ තියන් ඉඳලා ඒ කියන්නේ ඒ වගේ අයට ඉතින් ඔය වගේ එකක් හම්බුනහම ඉතින් ආයි ගඩොලක් හම්බුනා වගේ තමයි ඉතින් නෙලන්නනේ බලන්නේ නේද ඒක ඒ සින්දුවට තමයි මම ඇත්තටම මගේ මම කරපු සින්දුවෙන් මම අකමැත්තා. ඒවල මේ ළඟදී කරා ආශයෙන් එක සින්දුවක්. ඔව්. පොඩක් වෙනස් සින්දුවක් ඒක. හ්ම්. කොහොමද ඒ සින්දුව වෙන්නේ? නිර්මාණය වෙන්නේ. ඒ සින්දුව නිර්මාණය කියන්නේ ආශයෙන් මට කතා කරනවා. කතා කරලා මිනිහ ඇත්තටම කියන්නේ අයියේ මට ෂෝස් තියෙනවා අම්බානකට සින්දු නැහැ. මං යකෝ අපිට සින්දු මෙච්චර දින අපිට ෂෝස් නැහැ. මේ හරි අයියේ මම මට සින්දු ටිකක් කරගන්න ඕනේ. ඉතින් මං කොවරෙන් කියලා ආවා. ආවට පස්සේ ආශෙන් මම කියනවා කොහොමද සින්දු කරන්නේ කොහොමද ප්ලෑන් කරන්නේ කොහොමද ලියන්නේ මම කො එහෙම ප්ලෑන් නෑ මගේ එහෙම ප්ලෑන් නැහැ සහ මම ආශෙන්ට කිව්වේ මේ මම මල්ලි අරයාගේ සින්දු වගේ මට කරන්න ඕනේ කියලා මං ගාට එන්න එපා උඹට එයාගේ සින්දු වගේ වුණනම් ඒක කරපු එක ගාට බලන්න මං ගාට එන්න එපා මම කරන්නේ මම කරන දාදී සින්දු ඉතින් ආශෙන් ඇත්තටම ඒක තේරුම් ගත්තා ඊට පස්සේ ආශෙන් මට කිව්වා අයියේ මෙහෙමයි ඔයාලගේ ළඟදී හිටුණා සින්දුව පස්ස කියලා ඒ වගේ වෛරල් වෙන එකක් අපි මොක් කරමු කියලා ඊට පස්සේ ඒකේ ඒ වෙලාවේ කතා කරද්දී මම කිව්වද පස්ස කියලා කරා දැන් එහෙමයි කියලා දැන් හැම ඇගේ හැම ගැල්ලම අරගෙන සින්දු කරන්න බෑනේ ඊට පස්සේ මං කිව්වා හරි එහෙනම් මම දැන් මේ පහුගිය කාලේ කතා වෙච්ච මොකක් හරි වෛරල් ගියපු හැමෝම කටේ තියෙන මොකක් හරි එහෙම කියද මට ඔන්න අපේ ෆිලා අයියා මතකන ෆිල් ටික මිනිහනේ සටපට සත්තපාඩි එක කිව්වේ මං කිව්වා මේ වචනේ දාලා අපි කියමු කියලා ඉතින් සටපට සත්තපාඩි කියලා දැන් තමත් අයිය දැන් සටපට සත්තපාඩි කියලා කියන්නේ දැන් ගහපු එකක් නේ කවට හරි කියලා. ඒක ගානට සෙන්ටර් කරලා ලිව්වා ඔක්කොම. කියන්නේ උඹ ළඟින් ඉඳන් කියලා එව්වාද ජීවිතේට නෑ බං. ඇත්ත නේද කියන්නේ උඹ ජීවිතේට නෑ බං. ඔන්න සටපට සත්තපාඩි. කියන්නේ ඒ කතාවක් විදිහට ඒක ලියලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් dance කරන්න පුළුවන් ට්‍රෙන්ඩි විදිහට අපි හදලා ගත්තා ඉතින්. එතකොට දිමිත්‍රි මේ ඔයා දැනට කරලා තියෙන tracks වලින් ඔයා කැමතිම track එකක් මාලා සිංකල වෙන්නවද? දැනට කරලා තියෙන tracks වලින් කැමතිම එකක් හරි මම දැනට කරලා තියෙන ට්‍රැක්ස් වලින් කැමැතිම දෙකක් තියෙන එකක් බදනලන්න තාල එක අනිත් එක රම්මේ නම් වන් එක ඒකේ එක කැලකෙන වඩෙක් ගත්තොත් යත්තක් කැලේ පට්ටක් වෙන්නේ මට්ටම් කෙල්ලේ වැඩෙක් වෙන්නේ ඉතින් මව දෙයියොත් තුඹේ සිත් අම්මා තුමුණ කොල ගෙත්තක් මාතු බෝල තට්ටක් හින වාටු වෙමසතු වෙන්න හේතු වෙන්නම් පෙත්තක් ගත්ත නන්නේ වෙන්නේ කෙල්ල කොහොමද ඔය වචන එන්නේ වචනේ එනවා නෙමෙයි ලිප්ස් එක තියෙන වචන ටිකම තමයි ලියලා අපි එක ඒ කියන්නේ ලියලා අපි එනවා පදන් වෙනවා කියන්නේ අර ඒ එක්ස්පීරියන්ස් එක. ඔව් ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එක තැනක් එනවා මේ අපි අපිට තේරෙන අපිට දැන් ඕන එක අපිට ලියා ගන්න පුළුවන් කියන්නේ. එහෙම ලෙවල් එකකට ආවට පස්සේ තමයි ඒ කියන්නේ මේ වචන රයිමින් වෙන විදිහවල් සහ ඒ කියන්නේ
ටිප් එකක් දෙන්න දෙනවා නම් දෙන්නම මම වචන ලියද්දි මම ඒ ඒ වචන වචන විදිහට වෙනම ගන්නෙ නැහැ මම වචනත් බීට් එකේම කොටසක් විදිහට තමයි හිතන්නේ එතකොට මම ගොඩක් වෙලාවට වචනේ වචන වචන තුනක් එකතුනහම හැදෙන තේරුමට වඩා මම බලන්නේ මේ ග්‍රූව් එක හදන්න පුළුවන් શબ્දේන වචන ටික ගන්නයි මම බලන්නේ එහෙම කළා තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ ඒක සාමාන්‍ය සාම්ප්‍රදායික ලිවීම නෙමෙයි නමුත් මම කොහොම හරි සද්දි මට ඕන විදිහට අරගෙන ඉවරලා ඒකට කොහොම හරි තේරුම දෙනවා ඉතින් මම කරන්නේ හරි දිමිත්‍රි මේ ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලත් එක කෝලැබරේට් කරන්න අදහසක් නැද්ද අදහසක් තියෙනවා මම ඇත්තටම 2010 ඒ වගේ වාරි ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලත් එක කෝලැබරේට් කරා මම අර්ජුන් එක වැඩ කරලා තියෙනවා මම රෂියන් ෆිල්ම් එක අන්තිම ෆයිනල් ස්කෝ එකේ සින්දුව කරා ඒක කරේ ටිරොන් පෙරේරාත් එක්ක සනම් සනම් කියලා මට ඒක වුණා මම මතක නැහැ ඒ ටෙලි සීරීස් එකයි ලංකාවේ ගහුවේ ඒ ටෙලි සීරීස් එක ඊට පස්සේ අතරගෙන මම තව තියෙන සෑහෙන කතා දුක හිතෙන කතා වගේක් තියෙනවා ඒක මම ඉන්දියාවලට වැඩ කරලා තියෙනවා සහ මම කරපු සින්දුවක් ෆිල්ම් එකක් තියෙනවා මගේ නමවත් නැහැ මුකුත් නැහැ ඒ කාලේ වෙච්ච බලු වැඩ මට එහෙම එහෙම තියෙනවා මම කලබරේට් කරලා තියෙනවා ගොඩක් රට කමර්ෂල් පැත්තෙන් ගත්තොත් එහෙම මම ඉන්දියන් ඩිරෙක්ටර්ස්ලත් එක්ක සෑහෙන වැඩ කරලා තියෙනවා ඩේල් සිංගප්පූර් වලට වැඩ කරලා තියෙනවා ඩුබායි ප්‍රොජෙක්ට්ස් කීප එකකට කරලා තියෙනවා ලංකාවේ ආණ්ඩුවට වැඩ කරලා තියෙනවා මුදල් ලමත් වැඩ කරලා තියෙනවා සංගීතෙම වෙන වැඩ කරන් ගිහලා නෑ ඉතින් ඉස්සරහට කලබරේට් කරන්න පුළුවන් ආටිස්ට් කෙනෙක් ඉන්නවා ඩයල් එකක් ඉන්නවා මේ ඌ මොන රටේද කියලා හිතා ගන්නත් බෑ ඔබේ මාර පට්ට සින්දු ටිකක් තියෙනවා ඌගේ නම මං කියන්නත් මෙතන කැමති නෑ මට අවුල්ලාගෙන නම කියන්න මේ මං කියන කමනවල ගිහිලා බලන්න ෆ්‍රී බොට් ඌගේ නම ෆ්‍රී බොට් ඌත් එක්ක කලබරේට් කරන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන් කරන්න එක අනිවාර්යෙන් මම ඉතින් විශ් කරනවා මේ අවස්ථාව ළඟදීම එයාක Facebook කින්නේ නම හොයාගන්න බෑ YouTube එකේ ෆ්‍රී බොට් කිව්ව Facebook කීයම ගැව්වා වෙන්නේ නැහැ Instagram වැඩිය වේව්වේ නැහැ හොයන්න ඕනේ ගිහිල්ලා Instagram වල අනිවාර්යෙන් ඉන්නවා ඒ සාමාන්‍ය ඉන්ටර්නෙට් ආඩ්‍රස්ල Facebook යනවා හරි අඩුයි. ඒකද අපි ඉන්නේ. අපි ලංකාවේ ආඩ්‍රස්ල. උන් අපේ Instagram එක බලුවත් දැන් අපිත් ඒක දින්දු කරන්නේ නැහැ. මොකද උන්ට තරම් follow වෙන්න අපිට නැති හින්දා. ඊට අමතරව කවුද තව ආඩ්‍රස්ල? මම ඇත්තටම කැමති මේ කාලයක් හොඳට හිටලා ඉඳලා පස්සේ සින්දු කරන්නේ නැතුව ඉන්න ඒ හොඳ ටැලන්ටඩ් ආඩ්‍රස්ල දැන් මම සින්දුවක් තිබ්බා මේ Mysterious Girl කියලා මේ පීටර් ඇන්ඩ්‍රියුගේ එන්න පරණ එන ෆිට හිට සින්දුව. ඒකේ රැප් කරන කල්ලට මම එන ආසයි. ඒ කියන්නේ ඒ දවස්වල ඒ වීඩියෝ එක දකින්න තියෙන හොඳට ඇඟ හදපු 6 පැක් තියෙන එක සුපිරි ඩයල්. ඔයගෙන් මම ඒ පොරව හෙව්වනේ. එක දවසක් දවස් 30 හෙව්වා මේ පොරව. හොයාගන්න හිතේ කොහෙවත්. පොරට YouTube channel එකක් විතරයි තිබ්බේ. ඒ කියන්නේ මේ පීටර් ඇන්ඩ්‍රියුගේ Mysterious Girl කියන එක මේ ලිප්ස් අපි පොඩි කාලේ ඒ කියන්නේ 95 2000 වගේ කාල වකවානේද? ඒ කියන්නේ world hit world wide hit එක. ඔව්. ඔයා කියන්නේ මම මේ මිනිස්සයා හොයාගත්ත YouTube එකේ මේ මිනිස්සයා ළඟදිත් දාලා දෙන මොකද්ද වීඩියෝ එකක් මොකද්ද මනාද ඔක්කොනේ. ඒ කියන්නේ මේ මිනිස්සට YouTube එකේ කිසිම දැනුමක් නැහැ. ඇත්තටම කියනවා. ඒ කියන්නේ දුක හිතෙනවා මට. යකෝ මෙච්චර සින්දුවක් කරපු මෙච්චර මේ ලෝකෙම හිට් වෙච්ච සින්දුවක් කරපු ෆීචර් කරපු ආටිස්ට් කෙනෙක්ද මේ? මේ මිනිස්සගේ වීඩියෝ එකේ views තියෙන 500 ගන්න. නික බොරුනම් ගිහිල්ලා හොයලා බලන්න. සහ පීටාන්ඩ්‍රේ කියන මම ඊට පස්සේ හෙව්වා මම එතකොට හිතුවා අම්මට පීටාන්ඩ්‍රේ එනම් පීටාන්ඩ්‍රේ යන්නේ ආවේ වැඩ කරපු එක මේ එකට වැඩ කරපු එකව මුන් හලලාද දන්නේ ඌට ඒකද දන්නේ කියලා තියෙන පීටාන්ඩ්‍රේ කියන හැමවම පීටාන්ඩ්‍රෙත් නෑ ඉන්ඩස්ට්‍රි එක පීටාන්ඩ්‍රේට සමාජ නෝගයක් ඇදලා මගේ සින්දුවත් එක්ක ලැබිච්ච ජනප්‍රියත්වයත් එක්ක මම හිතන්නේ සෑහෙන්න මේ කාන්තාවන් ආශ්‍රය කරනවා නම් වෙලා උට එකෙන් එළියට පැනලා ඒ කියන්නේ ඔව් ඒ වගේ මම ඇත්තටම ආස කරපු ඒ චරිතය තමයි මේ ඒ අෆ්‍රෝ ඇමරිකන් මේ රැපර් පීටාන්ඩ්‍රේ සින්දු හිටපු ඒකින් තමයි අර හෙව්වේ ඔහොමම තමයි තව අස්වඩ් කියලා බෑන්ඩ් එකක් තිබ්බා ඒ මම ගොඩක් කරා නේ මම ජමයිකන් ඒ කලු මේ එයාලට මාර්ක් කරලා තියෙනවා අරබික් සහ අප්‍රිකන් මියුසික් වලට තමයි කැමති සහ ඒ ආටිස්ට්ලට තමයි ගොඩක් කරලා කැමති ඔයා කැමති වෙනත් කරපු ආටිස්ට්ලයි සින්දු දිනවනේ මම වල පොඩි රික්වෙස්ට් එකක් කරනවා ඔයා කැමති සින්දු වල පුළුවන් ගොඩක් සින් කරලා බලන්න මම ආස එක සින්දුවක් තියෙනවා මට ඒක සින් කරගන්න බලාවි දන්නේ නැහැ මම ආසයි මැනික් අප්සරාවේ ඒකට මම ආසයි සින් කරමු මගේ මැනික් අප්සරාවි විඳවන්න පුළුවන්ද මට මේ තරම් හිත හැඟුම් නැ නෙත නින්ද නැ සිහිනෙන් ඔබ මට පෙනෙනවා
mage manic apsara vi kawada wad rap atharin hithina nadda rap single kenek hithida solo artist kenek na mama oh mama kisima de allagena naha lips eken mama singing wat rapping wat allagena naha eken mama kisima de allaganna naha ona welawaka ona widiyata change ekak ganna lasti oh ehema nathuwa amaru ne evolve wenna apita oa me music industry ge dimitri aapu gamana sundara naha ඕන කෙනෙක්ගේ බැලුවොත් විශේෂයෙන්ම ලංකාව වගේ රටක එන්න හරි අමාරු උඩට එන්න අමාරු. ඔයා වගේ තවත් ආස කෙල්ල කොල්ල ගොඩාක් ඉන්නවා තමන් කැමති ඉන්ඩස්ට්‍රි එකකින් හොඳ තැනකට එන්න. ඉහළට යන්න. ඒ වගේ කෙනෙක්ට පටන් ගන්න කෙනෙක්ට බිගින කෙනෙක්ට ඔයාගේ තියෙන මොනවාද උපදෙස් ආපු මේ ගමනත් එක්ක මේ කටුක ගමනත් එක්ක ඔයාලා මොනවද කියන්න තියෙන ඒගොල්ලන්ට. ඉස්ලාම මේක හදාගත්ත යුතු දේවල් සම්බන්ධව සහ ඒගොල්ලන්ගේ ඇටිටියුඩ් සම්බන්ධව සහ ඒගොල්ලන්ගේ මොනවාද කොහොමද මොරාල් එක ඔව් පටන් ගන්න දෙන උපදේශය ඇවිල්ලා පටන් ගන්න පටන් ගන්න හිතන්න එපා පටන් ගත්තට පස්සේ අනිවාර්යෙන් වම තිබ්බොත් දකුණ තියන්න වෙනවා එහෙම යනකොට ඔයාගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට තේරෙයි කට් කොන් වෙයි කට්ටිය බනි කට්ටිය ගණන් ගන්න යන්නේ හරි ඊට පස්සේ ඇටිටියුඩ් එක හදාගෙන ආයන්න ඒ කියන්නේ ගමන පටන් ගන්න ගමන පටන් ගන්න යද්දි ඔය ඔක්කොම හැදෙනවා අමාරුයි යන්න මේක නමුත් අමාරුයි මම කියන්නේ ලේසි කියලා අමාරුයි හැබැයි ඩිසිෂන් එක හරිම සරල දෙයක් එක්ක පටන් ගත්තා නැත්තම් නෑ පටන් ගන්න අනිවාර්යයි දැන් දිමිත්‍රි ඇල්බම් එකක් එන්න තියෙනවා මොන කාලෙකද ඇල්බම් එක එන්නේ ඒක නම් මාර ප්‍රශ්නයක් ඉලිප්ස් ඒ කියන්නේ කාලේ කකාන සම්බන්ධයෙන් මම අහන්න එපා ඒ කියන්නේ මොකද මං හරි දුර්වලයි මේ පැත්තේ. ඒ කියන්නේ මම ගොඩක් කලකට කිසිම දෙයක් ඩේ ප්ලෑන් කරලා කරන්නේ නැහැ. වෙන මිනිස්සුගේ වැඩක් ඇරෙන්න මම කිසිම දෙයකට මගේ දේවල් ඩෙඩ්ලයින් තියාගෙන නැහැ. මගේ බොහෝ දුරට ඒ කියන්නේ මම මාර ට්‍රයි එකක් දෙන්න මම දවසට එක සින්දු ගන්න ඉවර කරගෙන යනවා මේ දවස්වල. අත්‍තරම කියන්නේ දැන් මොකද ආශයන්ගේ සින්දු ටිකයි රවි එහෙන් වද දෙනවා යාගේ සින්දුයි වැඩ ගොඩක් තියෙනවා. මම ට්‍රයි කරනවා දවසට එක සින්දු ගන්න මම මගේ සින්දු ඉවර කරගෙන යන්න. සින්දු ඔක්කොම හදලා ඉවරයි. දැන් ෆයිනල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අනේ මන්ද ජනවාරි වෙද්දිවත් මං හිතනවා ඇල්බම් එක ඉවර කරලා ඩිස්ට්‍රිබියුෂන් දාන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒකට දැන් මියුසික් වීඩියෝස් තියෙනවා කරන්න. ඉතින් මං අනේ මන්ද මම බලමු පෙබ්‍රවාරි ජනවාරි පෙබ්‍රවාරි මාර්තු ඔය තුන මැද්දේ මොකක් හරි වෙයි කියලා මං හිතන්නේ. හරි එහෙනම් ඉතින් දිමිත්‍රිට ඉක්මනට මේ ඇල්බම් එක රිලීස් කරන්න හම්බෙන්න කියලා මං විෂ් කරනවා. ඉතින් අද අපිත් එක්ක ආටිස්ට් ලයින් ප්‍රෝග්‍රෑම් එකකට එකතු වුණේ දිමිත්‍රි. ඔව් මං ආටිස්ට් ලව ලයින් කරලා ප්‍රෝග්‍රෑම් එකට ගෙනවා. මාවත් ලයින් කරලා ප්‍රෝග්‍රෑම් එකට ගෙනවා. හැබැයි ආව කියලා කිසිම අවුලක් ඕනේ නැහැ. කන්න දුන්නා, බොන්න දුන්නා. කන්න බොන්න දුන්නා. දැන් බලන්න කොමාරෙන් කොච්චර දෙයක් කරලා කියලා. ඒක තමයි බැලුවේ. ඉතින් එලිප්ස් බොහොම ස්තුතියි ආටිස්ට් ලයින් ප්‍රෝග්‍රෑම් එකකට මට එන්න කිව්වට මම මෙතන දැනගත්ත දණන් ගිරේ නෑ මේ ප්‍රෝග්‍රෑම් එකේ නම ආටිස්ට් ලයින් කියලා. අපි සමහරවිට කියන්නේ. ඔයක දැකලා. හරි ඉතින් හෙසල් වයිල ටීවී YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් ගෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. නැවතත් එතෙන් හෙසල් වයිල ටීවී YouTube channel subscribe කරන්න. ඒ වගේ තමයි bell icon එක click කරන්න. අපි වීඩියෝ එකක් දැම්ම ගමන් හර notification එකක් එනවා. ඉතින් අලුත් ආටිස්ට් කෙනෙක්ගෙන් හමු වෙමු. ජය වේවා.